භාවනා යෝගින් චෛතසිකව කරන සාතිහාර වලදී විචිහරහා යාම යකඩ කුඩු තුලින් නික්මීම තාප්ප දොරගුළු ජලාශ ගල් පර්වත මේවෙන් බාධාවත් නැතුව එයා මෙහා නික්මී යාම ආදී දේවල් මේ විශ්ව රටව නිද වෙන නෙක් දේවල් තියෙනවා කියලා කියනවා. ඉතින් මේකට මේ යම්කිසි සිද්ධ විද්ධ සිද්ධියක් පිළිබඳව සාමාන්‍ය සිද්ධියක් නෙවෙයි ඒක යම්කිසි මේ ඉන්දියාවේ අධිකරණයකදී සිද්ධවන සිද්ධියක් මේ උදාහරණයක් වශයෙන් දෙන්නා. මේක බොරුවක් නෙවෙයි මේක මේ විශේෂයෙන්ම පොතවල හදාගෙන වෙලා තියෙන දෙයක් මේ තියෙන්නේ. ඔයා ගන්න බැරි නමුත් විද්‍යානුකූලව ඔප්පු කරන්න පුළුවන් ඉබඳු පිළිසෙල වෙච්ච සිද්ධියක්. මොකද ඒකේ බෙල්ලා තියාමේ නිගන්තේ ඒ හැබේ හිටමු. අධිකරණයක් ඉදිරියෙන් ගමන් අධිකරණ ශාලාවක් ඉදිරියෙන් නිලවස්තරව ගමන් කළා. මේක ඒ අධිකරණයේදී මේක ලාමක හැසිරීමක් නිසා නඩුකාරයා නියෝග කළා ඒ නිගන්තයාව මේ කියන්නේ ඉර පුරවලා තමන්ට එන අර විදියට පුරවලා දියන්න. ඒක අල්ලගෙන ගියාම පොඩු කරලා තියෙන පොඩ්ඩක් වෙලා බලනකොට ආයෙත් යන්න යනවා. දින දිහක් නෑ අර ඔක්කොම අහපු ඔක්කොම යකට පුරුදු ඔක්කොම අතේ යන්නත් නෑ නමුත් යන්නේ. නැවත අල්ලගෙන ගිනහලා දැම්මෝ ආයෙත් ගියා. ඔහොම වතා දීපිය කරලා ගිහින් දැන් දැන් යන්න ගානක් පන්නේ කොහොම හරි යන්න දන්නේ නෑ අනිත් ගානේ වාහනේ යනවා. අර පුරවලා දැමන හිර කරන්නද. දැන් විභාගේ කාර්යය කරලා ඉන්න මේක මේකලු මොහොතේටපත් වුණා කියලා බෙදෙනවා. මේ වෙච්ච සිද්ධිය ගැන ඊට පස්සේ ඒක සමහන් කරලා තිබුණා මොකද්ද මේක උනේ කියන එක දන්නේ නැති නිසා එයාට ඉඳ ගන්න බෑ එහෙම සිද්ධියක් ඉඳ උනා දැන් මෙතෙන්දී ලොකු ප්‍රශ්නයක් එනවා මේ නිගන්තේ කොහොමද එහෙම බලයක් ලැබෙන්නේ දැන් අපි ඔතේ දැනෙන්නේ මොනවා ඇදෙන සිද්ධියක් එන මොකද අපිට මෙච්චර කාල පොත්වලේ උගලා තියෙන්නේ සෙද්ද නැතුව ඒ කියපු එක කියනවා නම් ඌ නිගන්තයා ඌ මහ මොළයේ වේගාදී විද්‍යාවෘත්තිකේ කියනවා විදායි එහෙම ඒක එහෙම නෑ සෙද්ද ඇතුළේ ඉන්න කවුරු මේ සත්‍යයක් තවන් තීරවන්ත ගුණවත් එක්ක ඉන්න බැහැ. සෙද්දෙන් නම් ඕක දෙනුනේ. තීරවන්තකම ගුණවන්තකම දැක රෙද්දත් තුල ඉන්න. සෙද්ද නැතු වෙනවා ඒක නම් සෙද්ද ඇතුළේ ඉන්න තීරවන්ත ගුණවන්තකම තියෙනවා. බුදුරජාණන් දෙවි දේශනා කරා සෙද්දෙවක නැහැ කිය. පැහැදිලිව. සෙද්දතාහි නගොත් තේන සෙද්දතා හොති බ්‍රාහමනෝ කම්මනෝ වතුලෝ හොති කම්මනෝ හොති බ්‍රාහමනෝ. මොදෙර පැහැදිලිව වෙන්නේ. ධාරයන් දුවා කැඳගෙන තේස්කාරු වවාගෙන වැද්දා වාගෙන අර දාරු ජීවි අරිහතුන් වහන්සේනවා බුදුන් වහන්සේ වනාලය අරිහතට පත් වෙනවා හැබැයි දරැඳුම ගලවලක් නෙමෙයි තේස්සාවුල ගලවලක් නෙමෙයි මේ තාලෙනිහි අසෝහ ශ්‍රාවකයන්ගේ එකෙන් ගියා බුදුන් වහන්සේ සම්මතවත්ත වහා දහම් අවබෝධ කරපු මාධ්‍ය සංදියා විසුන් නබ දාරු ජීවි අග්ගයි කිය හැබැයි ඇඳුමින් ආපු විසුරක් නෙමෙයි උන්වහන්සේ විරුණා පානකට දරැඳුම ඇඳගෙන ඇඳුමක් පැය අර කොණ්ඩේ හැවුලා එකවත් එහෙම නෑ. විරන් වහන්සේගේ සාමජීරකම හෝ උපසම්පදා ගැති නෑ. හැබැයි විරුණාකාර වාසේ විරන් වහන්සේ වෙන කරන්නේ ඔය එක විහිල වෙන්නේ. විසුණු වහන්සේලා ඒ වගේ ඉන්න මහනි විසුණු වහන්සේ නම ඊළඟේ කටයුතු කළා ආදාහන කටයුතු කළා දන්තිය කියව කළා. හරියට ආදාහන කළා ඉන්නේ. දැන් මෙතන ඇහුවොත් එහෙම. තරයන්දි මා කැඳගත්ත ඒ වගේ කෙනෙක් බෞද්ධයෙක්ද කියලා හෙව්වොත් ඕක කියන්නේ ඉතින් මේවට අපි නොදන්න ගැත්තක් තියෙනවා. يعني නිර්වාසන වලින් කියවෝ වස්ත්‍ර ඇඳගෙන ඉඳියවෝ දරයඳුම් ඇඳගෙන ඉඳියවෝ මොළයන් කරපත් වලින් ඉඳියවෝ. ඔය භායවින් කියන ඔබේ නෙමෙයි මේ ආය වාදී කියන්නේ. ඒ වගේම ධ්‍යාන රාගී කියන්නේ ඒකෙන් නෙමෙයි බාරගන්න. ආධ්‍යාත්මික ලැබෙන්නා වූ චිත්ත සාන්තිය තුළ ඒ වෙලාවේ පිහිටෙනවා. දැන් අපි දෝ මෙහෙම කියන්නේ. යම් යම් කාලයක නිගන්ත මත විරති. ඒ කියන්නේ නිගන්ත කියන සම්මත විතර දීලා තිබුණ වැඩ පිළිවෙලත් ඒ විදිහම එකක්. ඒ සම්මතය තුළ ඉන්න අය එදා ඒ විදිහට සම්මත කරගෙන ඉන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ වික්ෂුව කිව්වහම වික්ෂුව සම්මතය තිබුණා. ඒ වික්ෂුන් වහන්සේලා ඒ සම්මතය තුළ නියම ආර්ය ධර්මයේ දරාගෙන ඊට අනුකූලව කටයුතු කරමින්ම වික්ෂුව සම්මතය හිටියේ. අද වෙනකොට මේ සම්මතයේ නැගලුව එහෙම කියනවා. ඔබ අර සම්මතයේ අභ්‍යන්තරයෙන්ම කියනවා. ඒක නැහැ. ඊළඟට එහෙනම් මේ වගේ නිගන්ධ ධර්මයේ තුළදී විදිහ එදා සම්මතය නැති නව ලෝකයේ අභාරත්වයේ යකලින් ගන්න ඒකෙ මුත්තේ ධානාගින් ඉන්න පුළුවන් අර වායික සම්පතේ. එහෙනම් එහෙම කෙනෙක් කියන්නේ එහෙම මොකද වෙන්නේ? මනෝමය ඉදි ඉදිවිද විබ්බතෝත විබ්බතක්ක පරිචිත විඥානේ මේ ආදී ලෞකික ඉදිවන් දාලෞකික ඥාන සත්‍ය ලබනවා. එහෙනම් එහෙම ඉන්න බුද්ධයා ඒ ආකාරයෙන් කියන ඒගොල්ල නිගත කෘතිය නෙමෙයි. අර ආකාරයෙන් ප්‍රමුඛ කරගත් ධානාගී වශයෙන් කියන එක. ඒ මාන්ත්‍රිකත්ව වෙන ඔතෙන් දෙන්නේ නැහැ. එහෙනම් යා රසුල ලංකම කියන නිගත බලකින් නෙමෙයි ලෞකික යෝගින්ගේ යෝගී අභ්‍යාසයේ
ඥානවාදීලා අවිඥාලවාද. එහෙම කෙනෙක් කියනනම් එහෙම එයාට ওই ශක්තිය තියෙනවා. මේ එනිසා ඒ ආකාරයෙන් අරවදී යන්න පුළුවන්. දැන් ඔතේ ප්‍රශ්නයක් තියෙනවා නේද? අහලා තියෙන්නේ මේකයි. දැන් මේ වගේ කරන්නේ මේ මාත්‍රියේ කයක් ඇති ඝන කයක් ඇති දෙනෙකුට පුළුවන් විද්‍යාත්මක ප්‍රශ්න මේ මොකක්ද? දැන් ඒකයි විතරේ මම අහන්නේ. ඊළඟට යම් කෙනෙක් ඒ වගේ පර්වතයක් අතරින් මිත්‍ති පර්වත ප්‍රාකාර අතරින් මේ මාත්‍රියේ කයක් අරගෙන කොහොමද යන්නේ? දැන් මේකයි විතර නෑ ඊළඟට තියෙන ප්‍රශ්න. දැන් මේකේදී අපි දකින්න ඕන කොටසක් තියෙනවා මෙන්න මේක විද්‍යාත්මක ප්‍රශ්න. මේ ශරීරයක් එකින් එකට මේ අංශුවෙන් අංශුව පරමාණුවේ පරමාණුවට බැඳිලා නැදිලා තියෙන්නේ අපේ ගති ලක්ෂණයක් සම්බන්ධ කරගෙන. ඒ කියන්නේ අපිට තියෙන ඇලෙන බැඳෙන ගති ලක්ෂණයත් එක්ක මේ ශරීරයේ තිබෙන ශරීරගත පරමාණු එකින් එකට ආකර්ෂණය වෙලා තියෙනවා. ඇලීම මුල් කරගෙන වෙච්ච ආකර්ෂණයේ නද වෙලා තියෙනකොට ඒකේ විභාගයක් වශයෙන් හටගත්ත මේ ශරීරයේ පරමාණු එකින් එකට ගලවන්න ඈත් කරන්න බැරි විදිහට ලං වෙලා තියෙනවා. ඒ යක්‍රේ විදහස් වෙන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? ද්‍රව්‍ය වස්තුවක් ඈත් කරන්න පුළුවන්කමක් නැහැ. පරමාණු පරමාණු ඈත් කරනවා. නමුත් යකිද කෙනෙක් ඥානලාභී වල ඇලීමේ බැඳීමේ වෙනුනේ. ඒ මානසිකත්වයේ බලයේ කායිකත්වයට පරිවර්තනේ ආයෙත් මේ සම්බන්ධ වෙනවා. කායිකත්වයට අනුකූල කරන්න පුළුවන්. අර මානසික බලයේ තිබෙන මේ බැඳිලා තියෙන පරමාණු ඈත් කරන්න පුළුවන්. නම් වෙලා කියන එක ගැන හරි දෙන්නේ. ඈත් කරපු ගමන් එක ගොඩක් වශයෙන් පේන එක නොපෙනියන. ඇහැට පේන ගෝචර වෙන ගණී බහන අවස්ථාවක් තියෙනවා. පරමාණු එකක් ඇහැට පේන්නේ. පරමාණු හදක් හැදෙනවා තමයි ඇහැට පේන්නේ. පරමාණු සමූහයක් එකතු වෙලා ගුලි වුණා. ඒ ගුලියුයි ඇහැට පේන්නේ යමක් වශයෙන්. මේ ශරීරයක් වශයෙන් පේන්නේ මොකද? පරමාණු මහා කණ්ඩක් එකතු වෙලා ගුලි වෙලා තියෙනවා. හැබැයි මේක විදිහේ වන එක එක පරමාණු වෙන් වුණා නම් එහෙත් තියා අනිවික්ෂේප කරනවා. එතන යමක් තියනවා කියලා පේන්නේ. අනිත් චිත්ත බලය තුලින් අවිඥා බලයක් තියෙනවා. ලං වෙලා වැඩිලා තියෙන පරමාණු ඕනනම් ඈත් කරා. ඒ කියන්නේ අවිඥා බලය. මෙන්න මේ අවිඥා බලයේ වදගලොත් එහෙම. හරියට මේ චිරණ පාවත පාවත කරන මේ ශරීරයේ තියෙන මස්ලේ ආදී වශයෙන් තියෙන ඇටකටු ආදී වශයෙන් තියෙනවා ප්‍රමාණී විහාර කරලා. ඒ තත්ත්වයට පත් කරනවා ශරීරයේ වෙන්නේ නැති වෙනවා. ශරීරය ඔක්කොම කිරණ බලපත් වෙනවා. ඒක චිත්ත බලයෙන් කරන වැඩක්. අන්නේ තත්ත්වයට පත් කරුවා මොකද ඉන්නේ? විත්ති පරවත අතරින් මේ කිරණ වලට ගියේ. විත්තිය ගහකට ගියාම තමයි අර අනිත්‍යය අයින් කරන්නේ. අර පරමාණු ළඟේලා තිබෙනවා වගේ කය හැදෙනවා. කය විත්තියකින් පරවතෙන් අනිත් අතට ගත කරනවා. දැන් ඔය පොඩි උපමාවක් කියන්න මෙහෙම තියන්න. අපි සැල්ලඩේ නැන්නම් රයිතිය කියලා වැලි හරන්නේ හැම ගන්න එකක් තියෙනවා. දැලා තියෙනවා නේද? අපි කාණහන් දෙනා මැටි කුලිය. පස් කැටයක් තියෙනවා. මේ පස් කැටේ පුරවන අනිත් පැත්තට අපි ඉන්නා. එහෙම කියන. දැන් පස් කැටේ අර මුංචි හිල්ලන්නේ කොහොම ගන්නද? යන්නේ නැහැ. වැලිද නවතිනවා. උපක්‍රමයක් තියෙනවා. අර පස් කැටේ පුරු කරනවා. පුරු කරගෙන අපි ආයෙ ඉඳලා. දැන් මම අනිත් පැත්තේ යන්නේ. වතුර ටිකක් දාලා ඉතුරු කරනවා. ආයි ගුලිය නේ. ගුලිය විතරෝන ආයිදී අනිත් පැත්තට ගලගා තව පුරුවා දේ. පුරුදී එකතු කරගෙන ආයෙත් ගුලිය කරනවා ආයි ගුලිය නේ. දැන් මැටි ගුලිය අනිත් පැත්තෙන් දෙනවා. නමුත් අපිට පුරුවන් නම් ඉතින් යම්කි උපක්‍රමයේ. ඇප් බැඳුමක් වාර. සෙනෙහකින් ගුලිය කරලා යවන සෙනෙහකින් කැටි කරලා දෙන්නත් ලෝකයා ආවතන වෙයි. වෙච්ච ක්‍රියාවලිය ලෝකයා දැකේ නැහැ. මැටි ගුලිය ආයෙත් දාගෙන අනිත් පැත්තේ අපි දැක්කා අරගත්තා. කොහොමද ගත්තේ? රාමයාද? එක පැත්තකින් අනිත් පැත්තට ගැනීම අතර තියෙන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. අන අවිඥා රාගින්ක වෙ ක්‍රියාවලිය අදි වේග. එහෙනම් ලෝක සත්‍යයට දෙන්නේ නැහැ. මොහොතකින් පරමාණු වල අනිත් පැත්තට ආයි ගණී බවන එකට ප්‍රවක්තා. යකින් ඔබට ගණී බවන වෙන වස්තුව ඒ අතරින් එහෙම හොදින් දෙයක් අතර ගියා කියන්නේ නැහැ. හිතුවනේ මෙන්න දෙය. අන අවිඥා බලයේ භාගය තියෙනවා. ශරීරය පරමාණු වල ඈත් කරලා දුනානේ අවිඥා හැකියි ලැබුණා. ඒ මොහොතේ ශරීරයේ කොටසක් ඇති දෙයක් වෙන නේද? අර නිමිත ක්‍රියාවලිය ඔබ මේක සිද්ධ වෙයි. ඈ පරමාණුක බලය තුලින් ඈත් වෙච්ච කොටස් වලින් සිද්ධ වුණා. ඒව නැතිලත් නේ. ලේ ගමන වෙන දොස් නිමිත ගැන නැතිලත් නේ. ඔබ පහන් නිවිලා.
මේ ගමන තාර්ථ දෙයක් ඒ වගේ කරන්න ඕන දෙයක් තියෙන මේ මත්ලේ කායක ඉතින් ඉන්නවා. මේ ප්‍රතික්‍රියා කරාපේ අර අවිඥා බලය ලැබුණාට පස්සේ අවශ්‍ය වෙනවා. උෂ්ම ගන්නත් අවශ්‍ය වෙනවා. මේ පිළිදු කරන මේ ගමන කියලා එහෙම එකක් අවශ්‍යයි. මේ අවිඥා බලය බලවත් වෙන බුද්ධත්වයක් තියෙන ඕන විදිහ නිර්මාණ කරා. ඒක මනෝමය යුති යුති විද. විදානා ලංකාරය ඇති කරන්න නැති කරන්න මතු කරන්න පුළුවන් හැකියි. මොකද හේතුව පරමාන්‍යයේ යම් යම් ආකාර එක්වීමෙන් ගන්වීමෙන් ගොඩ නැගිච්ච රෝගයේදී අපි මේ ඇහැර මේනි කන් ඇහිලි ඔබම රෝගය කියලා කියන්නේ. ඒක ඈත් කරන්නේ විනාශ කරන්න බුලාම මේ රෝග සම්බන්ධයෙන් සාමාන්‍ය මනුෂ්‍යයාගේ පංචේන්ද්‍රිය ගෝචර වෙනවා. ඒ ද්‍රව්‍ය වස්තු ඒ ආකාරයෙන් වේද දියන්න පුළුවන්. ඒක ව්‍යාසාකාරයේ පරිවර්තනය කරලා පරමාණු පාලනය කරනවා. පරමාණු පාලනය කිරීමේ ඵලයේ ලැබෙන මාස අවිඥා බලය වස්තු. කියන්නේ ඒක ඕක පුදුමයි. මේ හරියට මේ විදිහට කැල්තිගම විතර වල අවස්ථරේ මේ ඕන දෙන්න ගන්නවා ආයතනයේ මේ විදිහට ගන්න අරිචාර කරන දේ දාන විදිහට ඒකයි කරන්නේ. මේක අමුතු මුදුක දෙන්න දෙයක් නෙමෙයි. අර දැකේ නැති කෙනාට විඥාව පුදුමයක්. ඉන්ද්‍රජාලයේ පුදුමයක්. අර ඉන්ද්‍රජාලය වෙනනේ ඉන්ද්‍රජාලය කියන්නේ පුදුමයක්. අනිත් කයි පුදුමයක්. යා විවිධ ක්‍රමෝත්ේ එක කරනවා ක්‍රමේ දාන්න. මේ ඉන්ද්‍රජාලය කියන්නේ ඒක පුදුමයක් නෙමෙයි. නමුත් ඒකද ඉන්ද්‍රජාල ප්‍රමේය දැකලා ඉන්නේ බලයිද සාමාන්‍ය මනුස්සයෙක්. ඒකම පුදුමයක්. කොහොමද මේක වෙන්නේ? අන්න ඒ වගේ ඉන්ද්‍රිය බල ඇති බුද්ධලයා ඉන්ද්‍රිය බල යමක් කරනකොට එහාට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. තරංග ගන්න තරම් පුදුම දෙයක් ඒක ඇත්තේ. නමුත් ඒක නෙමෙයි නේද සාමාන්‍ය මනුස්සයාට ඒකම පුදුමයි. ඉන්ද්‍රිය විදි අචින්ත්‍ය කියලා අපි දන්නා හැටි දේශනා කරේ. ඕකයි මොකද මේ දුක්ෂම ව්‍යාකාරීත්වය මනසේ ව්‍යාකාරීත්වය ඉන්ද්‍රිය බල ව්‍යාකාරීත්වය දකින්ද? මේ පංචේන්ද්‍රිය ගෝචර මනස කොහොමවත් දක්ෂ නැහැ. පංචේන්ද්‍රිය ගෝචර මනස හැම වෙලෙම තැවටිල්ලක් වැරදි එකක් හරි කියලා දකිනවා. නැති එකක් ඇති කියලා දකිනවා. නැති එක කියන්නේ ඒ ආකාරයෙන් ෘත්‍යකින් දකිනවා මිස ෘත්‍යකින් නිගමනය කරන්න බෑ. ඒ යථාර්ථයේ දකින ශක්තියක් නැහැ. ඒ නිසා මේ බුද්ධිලාදියා බුදුමයි. නමුත් යථාර්ථයේ දැනගෙන හරි අමුතු වෙද බුදුමෙන්ද දෙයක් නෙමෙයි කරන්න ක්‍රමයක් තියෙනවා. ඒකයි විද්‍යාවත් තියෙන්නේ.